සුබ දවසක් යාළුවනේ IQ Very Easy තුලින් මම තුෂාර සම්පන්න මම ඔයාලට මේ වීඩියෝ එක ගේන්නේ කුඩා පුදු ගුණාකාරය ආශ්‍රිත තුන්වෙනි වීඩියෝ එක කලින් දෙක ඔයාලා බලන්න නැති කියලා මම හිතනවා අපි බලමු මේකේ කතා කරන ගැටලුව මොකද්ද කියලා එකලඟ පිහිටි පල්ලි හතරක පිළිවෙලින් විනාඩි 4කට 5කට 3කට 7කට වරක් සීනුව නාද කරයි පෙරවරු 6ට මුලින්ම පල්ලි 4හි ම සීන එකවර සීනුව නාද වූයේ නම් නැවත එකවර සීනුව ආදවන්නේ කීයටද මේක තමයි අපෙන් අහන්නේ අපි බලමු මේ ගැටලුව විසඳන්නේ කොහොමද කියලා අපි කලින් කතා කර ගැටලුව වල තිබ්බේ සංඛ්‍යා 3ක් ඒකේ අපි කුඩා පුදා ගුණාකාරය හොයලා තමයි උත්තරේ හොයාගත්තේ හැබැයි මේකේ තියෙනවා 4ක් හැබැයි 4ක් නෙමෙයි ගොඩක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ කුඩා පුදා ගුණාකාරය හොයන ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ මේ ගැටලුවට උත්තර හොයන්නේ කොහොමද කුඩා පුදා ගුණාකාරය හොයලා එහෙනම් මෙතන තියෙන සංඛ්‍යා ගණන කීයක් වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ අපි ක්‍රමය දන්නවා හරි අපි බලමු මේ ගැටලුවේ විසඳන්නේ කොහොමද කියලා මම මුලින්ම මේ කියන විනාඩි වල කියන්නේ මෙතන විනාඩි 4 5 3 7 කියන එකට ගැළපෙන කුඩා පුදු ගුණාකාරය හොයා ගන්නවා. එහෙනම් අපි මේක මෙහෙම ලියා ගමු. ඉස්සලාම අපි කරන්නේ කුඩාම ප්‍රථම සංඛ්‍යාව වලින් බෙදාගෙන යන එක. එහෙනම් කුඩාම ප්‍රථම සංඛ්‍යාව 2. එහෙනම් මන් දෙකෙන් මුලින්ම බෙදනවා. 4ට 2 ව 2යි 5 දෙකෙන් බෙදෙන්නේ නැහැ. ඒක එහෙම ලියා ගත්තා. 3 බෙදෙන්නේ නැහැ. 3 එහෙම ලියා ගත්තා. 7 දෙකෙන් බෙදෙන්නේ නැහැ. 7 එහෙම ලියා ගත්තා. එහෙනම් ඊට පස්සේ අපි බලනවා ආයෙත් මෙතන දෙකේ සංඛ්‍යාවක් තියෙනවා අපිට නැවතත් දෙකෙන් බෙදන්න පුළුවන් දෙක දෙකෙන් බෙදුවම එකයි පහ බෙදෙන්නේ නැහැ තුන බෙදෙන්නේ නැහැ හත බෙදෙන්නේ නැහැ එහෙනම් ඒ සංඛ්‍යා තුන ඒ විදිහටම නැවත ලියාගත්තා හරි ඊට පස්සේ දැන් දෙකෙන් බෙදෙන සංඛ්‍යාව ඉවරුණා එහෙනම් ඊට පස්සේ තියෙන ප්‍රථම සංඛ්‍යාව වෙන 3 එහෙනම් මම මේක 3ෙන් බෙදනවා 1 3ෙන් 1 වුණාට පස්සේ අපි ආයෙ බලන්න ඕනේ නැහැ 1 එහෙම ලියාගත්තා 5 3ෙන් බෙදෙන්නේ නැහැ 5 එහෙම ලියාගත්තා 3 3ෙන් බෙදුවම 1යි 7 3ෙන් බෙදුවම බෙදෙන්නේ නැහැ 7 එහෙම ලියාගත්තා හරි ඊට පස්සේ 3ෙන් බෙදෙන සංඛ්‍යාව නැහැ ඊළඟට තියෙන ප්‍රථම සංඛ්‍යාව 5 එහෙනම් අපි මේක 5ෙන් බෙදමු එහෙනම් 1 එහෙම ලියාගත්තා 5 5ෙන් බෙදුවම 1යි 1 එහෙමම 7 5ෙන් බෙදෙන්නේ නැහැ 7 එහෙම ලියාගත්තා ඊට පස්සේ 7ෙන් බෙදමු එහෙනම් ඔක්කොම 1 1 වෙනවා මතක තියාගන්න හැම වෙලෙම අපි මෙතන තියෙන සංඛ්‍යාවල අවසාන මේ විදිහට 1 එකේවා වෙනකම කරගෙන යන්න ඕනේ මේ වැඩේ. හරි. එහෙනම් මේකට අදාළ කුඩා පුදු ගුණාකාරය වෙන්නේ මෙන්න මේ සංඛ්‍යාවල ගුණිතය. ඒ කියන්නේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 5 වැඩි කිරීම 7. එහෙනම් 2 වරක් 2 4යි 4 වරක් 3 12යි 12 වරක් 5 60යි 60 වරක් 7 420යි. එහෙනම් නැවත එකවර සීනු නාද වෙන්නේ අපිට මුලින්ම සීනු නාද වෙන්නේ පෙරවරු 6ට කියනවා. මෙතන අපි සංඛ්‍යා දැමීමේ විනාඩි වලින් එනම් මෙතන විනාඩි 420කට පස්සේ තමයි නැවත සීනුව නාද වෙන්නේ. එහෙනම් පෙරවරු 6ට පළවෙනි එක 4 9 කියලා නාද වුණාට පස්සේ ආය විනාඩි 420කට පස්සේ තමයි නැවත එකවර සීනුව නාද වෙන්නේ. ඒ කියන්නේ පෙරවරු 6 දන මෙතන විනාඩි 420ක් කියන එක 60ෙන් බෙදුවම අපිට පැය කරගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන පැය 7ක් වෙනවා. එහෙනම් 6 ඉඳන් තව පැය 7ක් කියන්නේ 7 8 9 10 11 12 1 ඒ කියන්නේ උත්තරේ වෙන්නේ පස්වරු 1 එහෙනම් අපෙන් අහන්නේ නැවත සීනු නාද වෙන වෙලාව එහෙනම් මේකට පිළිතුර වෙන්නේ පස්වරු 1 කියන එක හරි මම හිතනවා ඔයාලා මේ ගැටලුව පැහැදිලි ඇති කියලා අවසාන වශයෙන් කියනවා ඔයාලා මගේ channel එකට තාම subscribe කරලා නැත්නම් දැම්ම කරලා එකතු වෙන්න ඒ වගේම අලුත් වීඩියෝ ගැන එක්කෙනෙක් දැනගන්න බෙල් මාක් එක ක්ලික් කරලා තියාගන්න. ඔයාගේ යාළුවන්ට මේ වීඩියෝ ෂෙයා කරන්න, එයාලට බලන්න කියන්න, මගේ Facebook group එකටත් එකතු වෙන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.